එම් ඩී ගුණසේන සමගමේ ලිලියන් ශාලාවට සෙනග රැස්ුණේ එකොමත් එක දවසක රසවත් කතා අහන්න රසවත් කිව්වත් ඒ කතා දුක සැප දෙකේම සංකලනයක් එදා තමයි දයාද අල්විස් කියන ප්‍රවීණ මාධ්‍යවේදිනිය ප්‍රවීණ නිවේදිකාව ගීත රචකාව වසර 3කට මදක් වැඩි කාලයක් ලක්බිම පත්තරයට ලියපු තීරු ලිපි පෙළක් පොතක් විදිහට දොරට වැඩිදා ජීවිතය අධ්‍යක්ෂින් එකක්වත් අහක දාන දේවල් නැහැ සේරම මගේ ජීවිතේ එකතු කරගත්ත ඇතැම් යහපත් සිදුවීම් සහ අයහපත් සිදුවීම් ඇතුළ සත්‍යම සිදුවීම් තමයි මුළු ලිපි පෙළ පුරාම ගියේ මා හිතන්නේ ඒකේ භාෂා ශෛලිය හරි මොන හරි මිනිසුන්ගේ හිතට ගන්නා සුළු දෙයක් සිද්ධ වෙන්නේ නැති මිනිස්සු අතරින් ඒක එකයි තාම ජනප්‍රිය වුණා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි තමයි මේක පොතක් වශයෙන් දොරට වඩින්න මට අදහසක් ආවේ මම පාසල් යන අවදි හිටියේ වර්ෂයේ 1974 ඒ වෙනකොට මම ගුවන්විදුලියේ ළමා ගායිකාවක් හැටියට වසර ගණනාවක් කටයුතු කරන කර්මී ඉන්න කාලේ තමයි මට දයාක්කා මුණ ගැහෙන්නේ දයාක්කා එතකොට ඇත්තටම මගේ මාතෘකාවගේ හොඳ ඉහිලියක් ආශ්‍රය කළා ඉතින් මම ගොඩක් පොඩි එතකොට නමුත් 1974 වසරෙන් තමයි මට හාහාපුරා කියලා සරලකී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබෙන්නේ ගොන්ගේ. ඉතින් මම දයාක්කට කිව්වා දයාක්කේ මට ගීතය ලියලා දෙන්න. දයාක්කා ඉතාම ආදරෙන් ඒ ආරාධනාව බාරගත්තා. ඉතින් මම ගායිකාවක හැටියට ඉදිරිපත් වෙන්න මූලික අඩිතාලම ලබා ගත්තේ නන්දකගේ. නන්දකගේ ළමා ගීත නාට්‍යයක් තිබුණා වේදිකා නාට්‍යයක් ඒකේ මම කතා නායිකාව හැටියට කටයුතු කරන කාලේ තමයි නන්දක මගේ හැකියාව දැනගෙන හඳ පරාසය කොහොමද කියලා දැනගෙන මට ඒ අවස්ථාව ලබා දුන්නේ ඉතින් මම හිතුවා නන්දක ලව්ව මේ ගීතයට තනු නිර්මාණය කරගත්තොත් හොඳයි කියලා ඉතින් නන්දකත් ඉතාම ආදරෙන් ඒ ආරාධනාව බාර අරගෙන මට ගීතය නිර්මාණය කළා දුන්නා ඒ නිරංජලා සරෝජිනී මෙතන ඉඳලා මෙම උත්සව සභාව මෙහෙවපු ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතවුද හෙට්ටිට ඉඩ දීලා මම නිහඬ වෙනවා. දායක ලියන්න පටන් ගන්නේ පාසල් යන අවදී. අය අධ්‍යාපනය ලබන්නේ අම්පිටිය විද්‍යාලයේ. ඒක මිශ්‍ර පාසලක්. කොල්ල කෙල්ලෝ එකට ඉගෙන ගන්න ඉස්කෝලයක්. හැබැයි දායක 6 පන්තියට විතර යද්දී ඉස්කෝලේ දෙකට බෙදෙනවා. කෙල්ලන්ට වෙනම ඉස්කෝලයක් අලුතෙන් හදනවා. ඒ තමයි අම්පිටිය කාමන් හිල් කන්‍යාරාමය. මම කල්පනා කළා මේ තරම් අපූර්වද තිබුණු මිශ්‍ර පාසලක් දෙකට බෙදෙන්න හේතුව මොකක්ද කියලා. අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදී බර්ටි කලවිටියා වගේම කීර්තිමත් සිවිල් සේවකයෙකු වූ ලයනල් ප්‍රනාන්දු ගියේ ඔය ඉස්කෝලේට. ඉතින් හේතුව පැහැදිලියි. ඔයකිසම ලයනල් ඉගෙන ගත්තේ අපේ කතානායිකාවට පහළ පන්ති. ඊට පන්ති 7-8කට ඉහළින් තමයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නන්දා ජයමාන්න හිටියේ. ඒ කාලේ ඉස්කෝලේ හිටපු සුන්දරම මෙනවිය තමයි දයා. එහෙම කියන්නේ බර්ටි. ඉස්කෝලේ සැතපුම් දෙකක් විතර ඈත කැටවල ලෙව්ලේ ඉඳන් පාසල් ආපු මේ ලස්සන කෙල්ල ගැන බර්ටි අද සිහිපත් කරන්නේ ප්‍රසාදයෙන්. කැරලි කැරලි දමාපු කොණ්ඩයක් තිබුණා. ඒ කර් කරපු කොණ්ඩේ සුදු මූණයි අදත් මට එදා වගේම මතකයි. බර්ටි කියනවා. කන්‍යාරාමයේ සිංහල ටීචර් පැට්‍රිෂියා ප්‍රනාන්දු මහත්මිය තමයි දයාක්කගේ නිර්මාණ හැකියාවන් මුලින් මෙලිය හැදලා ගන්නේ. එතුම නිර්මාණකරණය සඳහා දයාක්කව පිළිගෙව්වා. කතනය සහ රචනයට දයාක්කව යොමු කළා. පාසලේ විවාද කණ්ඩායමට ඇයව තෝරාගත්තා. අත් ලිපි වලින් සකස් කරන පාසල් සංගරාව සංස්කරණය කිරීමේ වගකීම දයාක්කට බාර දුන්නා. දයාක්ක සංස්කරණය කළ අරුණ සංගරාව හා විවාද කණ්ඩායම තමයි ඇගේ නිර්මාණ ජීවිතයේ තවානි. ඇගේ වෘත්තීය ජීවිතයේ පදනම.
SSC විභාගයෙන් පස්සේ දයාත්ගේ පාසල් ගමන නැවතුණා. ගෙදර ඇති වෙච්ච විවිධාකාර ප්‍රශ්න මැද ඇගේ අයියා කොහොම හරි ඇයව SSC සඳහා උගන්වන පුද්ගලික පන්තියකට දැම්මා. චිත්‍ර පන්තියකට යන්න දයාත්ගේ හීනයක් තිබුණත් ඒ හීනය හැබෑ කරගන්න සල්ලි භාගෙ තිබුණේ නැහැ. මෙම අවදියේ පැට්‍රිෂියා ටීචර් එක එක ළමයි අතේ දයාත්ගට පණිවිඩයෙන් වී දිගටම නිර්මාණකරණයේ දෙන්න කියලා. ඔය කාලේ තමයි ගෙවල් දෙක තුනකට එහා ඉන්න මිතුරියකගේ කඩේ තිබුණු ජනතා පත්තරය කියවන්න දයාත්ගට ලැබෙන්නේ. ඒ කාලේ ජනතා පත්තරේ ප්‍රසිද්ධිය ගෙදරකට අරගන්නේ නැහැ. හුඟක් අය හොරාට බලන්නේ. මොකද වැඩිහිටි සමාජයේ ඔබින පුවත් හා තොරතුරු පළවෙන නිසා. ඒ කාලේ ජනතා පත්තරේ ලොකු අකුරෙන් දාපු තිරස්කල කීපයක් මම කියන්නම්. එතකොට ඔබට ඒ බව පැහැදිලි වෙයි. අල්ලලම බලන්න ඕනේ. හේතු වෙන්න සනීපයි. ප්‍රධාන ධාරාවේ පත්තර ප්‍රවීණයන්ට වෙන් වෙලා තිබුණ නිසා ඒ පත්තරවල ඉඩකඩත් හැම විටම පාගේ වෙන්නුනේ ප්‍රවීණයන්ගේ නිර්මාණ සඳහා. ඒ නිසා ජනතා පත්තරේ තමයි ආධුනික ලේඛක ලේඛිකාවන්ට ඉඩකඩක් තිබුණු පත්තරේ. ආධුනිකයන්ගේ නිර්මාණ සඳහා ජනතා පත්තරේ මගින් අවකාශයක් තනා දුන්නා. ධර්මසිරි ගාමගේ ඔගස්ටස් විනයාගරත්න මෙනු නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් කලෙහි බැසේ ජනතා පත්තරේ. දානහස්ගත් ජනතා පත්තරයට ලියන්න කල්පනා කරනවා. ඇය කෙටි කතාවක් කියා ජනතා පත්තරයට යවනවා. මේ යවපු මුල්ම කෙටි කතාව පත්තරේ පළ වෙනවා. කවුද මේක කළේ? විලඳ තුන්නට ගිරවියක වලඳන්නේ නෑ කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මලක් නම් විලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී අම්කුල වේදිකාවගේ නිර්මාණ ගැන ජනතා පත්තරේ විශේෂාංග කතෘවරයක් පැහැදෙනවා. එකොළොස්වක අවුරුද්දක අගෝස්තු මාසේ නුවර පෙරහැර කාලෙක පෙරහැර බැලීමේ මුවාවෙන් නුවර එන විශේෂාංග කතෘවරයා ලේඛිකාවගේ ගෙදරටත් ගොඩ වෙනවා. සෝමපාල රණතුංග විශේෂාංග කතෘවරයා දයා මාදුගුඩ නම් අනුකුර ලේඛිකාව මුලින්ම දකින්නේ අන්න එහෙමයි. ඒ හමුවීම දීර්ඝ බැඳීමකට පදනම වෙතැයි දයාක නම් හීමකින්වත් හිතුවේ නැහැ. ඒ වැඩි කලක් යන්නේ ඉස්සෙල්ලා සෝමපාල රණතුංගයන් දයාකගේ දෙමාපියන්ට දයාක පිළිබඳ විවාහ යෝජනාව ඉදිරිපත් කරනවා. දෙමාපිය ආශිර්වාදයෙන් මැද්දේ 1959 අවුරුද්දේ විවාහ වුණා. කොච්චර නම් දේ තිබුණත් කතා කරන්න කාලය අපට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මම තෝරාගත්තා වැරිස්ටාන අවසන් කරන්නට නිරංජලාගේ පළමුවෙනි සරල ගී වැරිස්ටාන්ට දයද අල්විස් කියන මේ සුන්දර රසිකාව ලියූ මෙන්න මේ ගීතය. Thank you.
බලා